මයි එහමත් නැත්තම් මම කියන්නේ කවුද මට මොනවාද කරන්න පුළුවක් මට මොනවාද කරන්න බැරි එහෙම කියලා ඔය කවද හරි දවසක හිතලා තියෙනවාද මේකට පිළිතුර ඕනං ඔබ ගොඩක් හොඳයි දැන් ඔබ ට්‍රැක්කට වැටිලා තියෙන්නේ හැබැයි ඔබේ පිළිතුර නෑ නම් ඒ කියන්නේ ඔබ තාම ඔබේ ට්‍රක්කකට වැටිල නෑ මීට කලින්දවසක කියල දුන්නා ජීවිතේ තියෙන හීනවලට පන දෙන්න නම් අපි අපේ හීනවලට අරමුණු කියන ටැක් එක දෙන්න ඕනි කියලා. අපේ ඒ අරමුණුවලට අපේ අබධානය යොම කරන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ අපිම තේරුම් ගන්නේකර. ඉතිං අද අපි අපේ වීඩියෝ එකේ කතා කරන්න යන්නන්නේ ඒ ගැන අපේ අධිස්කෝන චැනල් එක සබස්ක්‍රයි් කරලනැත් තම් චනල් එකත් සබස්ක්‍රයිබ් කරලාම අපේ වැඩේට එකතු වෙන්න කියලා මං උගොලන්ට ආරාධනා කරනවා. අපි අද මේ වැඩේට යොදාගන්න හදන්නේ කල්මනා කරන විශේදී බහුලෝ භාවිතා කර ස්ෝ් ටැම්ලිසි එක.ඉස්ෝ ටැම්ලිසි ඒමත් නැත්තම් ශදුවත විශ්ලේෂණය කියල කියන්නේ යම් ආයත්නයක් තමන්ගේ අරමුණු පිහිටවගන්න කලින් තමන් සිටින තැන අවබෝධ කරගන්න කරනු ලබන අධ්‍යයනයකට. මේකෙති වෙන්නේ තමන්ගේ ශක්තිීන්, ර්වෙලතා අවස්ථාහා තර්ශන මොනවද කියන එක අනුනගන්න එක දැන් අපි හදාන්නේ මේක අපේ ජීවිතයට ඇප්ලයි කරගන්න මුලින්ම කොලේකුයි පැනකුයි අරකන යන්න නිදහස් තැනකට ගිහිල්ලා මෙන මේ විදියට පොඩි චාට් එකක් හැදගන්න මේක තියෙනවාs ජබ්ලෝට කියලා කොටු හතරා දැන් ඔයා මේ කොටු හතර පුරෝගන්න පටන්ගන්න ඕනේ S4ෝ ්‍ර එමත් නැත්තම් ශක්ති ශක්තින් කියලා කියන්නේ ඔබ අභ්‍යන්තරය තුළ පවතින ඔබගේ දලාාත්මක ගති ලක්ෂණ හිතන්න ඔබට සමහරවිට ලස්සනජ සින්දු කියන්න පුළුවන් නැති ඒහෙමත් නැත්තම් කවිකතාලියන්න චිත්‍රාඳන්න පුළුවන් නැති මේ හැම සැඟවිච්ච දක්ෂතාවයක්ම ඔබට පුළුවන් ඔබ ශක්තියක් විතේට අඳුනගන්න හිතන්න ඔබට කිසිම සහජ දක්ෂතාවයක් නැහැ කියලා හැ ඔයාට පුළුවන් ඇති පාර්ශව කිහිපයක් එකනෙකා සම්බන්ධී කරණය කරලා කුමක් හෝ පොදු අරමුණකට ඔන්න යොම් කරවගන්න. අපි මේකට කියනවා කෝඩිනේෂණ ස්කිල්ල එක කියලා. එහෙමත් නැත්තං ඔබට පුළුවන් ඇති යම් ගණු දෙනෝකට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශව දෙකක් එක්ක හරි හරියට කතාබා කරලා දෙපැත්තන තෘප්තිමත්වන විදිහට ඒ ගණුදනුව සම්පූර්ණ කරගන්න. මේ අපිට අඳන්වන්න පුළුවන් නෙගෝෂේෂන් ඉස්කෙල්ල එක කියලා. ඊටත් අමතරව නායකත්ව හැකියාව ඉවස්සීම විශ්ලේෂනාත්මක හැකියාව මේ වගේ ඕනම දෙයක් ඔබගේ ශක්තියක් විදිහට ඔබ තුළ සැඟවිලා තියෙන පුළුවන් වඩා තවැදගත්වෙන්නේ ඔයා මෙන මේ දේ හරියට තේරුම්ගන්න එක. මංහිතන්නේ දැන්වඔයා ස්ට්‍රෙන්ටස් හොයාගනීවරයි දැන් අපි හදන්නේ අපේ දුර්වලතා හඳනගන්න දුර්වලතා හඳුනගන්නන්නේ එක ගොඩක්ම වැදගත් මොකද ගොඩක් වෙලාවට අපේ පරාචයන්ට බලපාන ප්‍රධානතම හේතුවක් වෙන්නේ අපේ දුර්වලතා නිසා. හිතන්න ඔබ අනෙක් අයට සාපේක්ෂව ලැද්ජශීලී කියලා ඔබේ රැකියාව හෝ ඉදිරිශේත්‍රය තීරණය කරන අවස්ථාවකදි ඒක ඔබේ දුර්වලතාවයක්. ඕව තිංකින් යම් දෙයක් ගැන දිගින්තිකටම කල්පනා කරන්න පුරුද්ධ තමන් ගැන යන කම්ෆිටන්ස් ලවෙල්ල එක අඩුවීමත් අනික් කතින් ඔබගේ දුරලතා විදියට ඔබට හඳුරගන්න පුළුවන් ඉතිං ඔබ ඔබ ගැන නිදහසේ හිතලා ඩලූ යටතේ තියෙන වීක්නසස් ගැනතියෙන කොටුවට ඔබේ දුරුලතා ඇඩ්කරගන්න ඕනේ අදමෙනකොට ඉන්ටබියවල සාමාන්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා ඔබේ ශක්තිීන් දුරුවලතා මොනවද කියලාහනක ඒ නිසා මංහිතන්නේ ඔබ ඔබ ගැනම අධ්‍යයනය කරන මේ මොහොත ඔබ ඔබටප කරන හොඳ ආයෝචනයක් ප සන් ්‍රටඩ් කියලා කියන්නේ අපගේ පාලනයෙන් තොර නමුත් එදිනදා ජීවිතයට රිජු පලපෑමක් ඇතිකන අශ දෙකා. බාහිර පරිසරය තියන අලුත් මාර්ගයකට මගපාදාදන පාරිසරික තත්ත්වයක් අපිට හඳුනගන්න පුලුවන් අවස්ථාවක් ඉදිහට උදාහන්නයක් ඉදිහට අද වෙනකොට දිජිටල් තාක්ෂණයේ සිද වෙලා තියෙන ශීග්‍ර දියුණුවත් එෙක්ක ලයින් සෙලිින් ලයින් ඩටසින් වගේ දේවල් වලට විශාලිල්ලුමක්ඇතිවෙලා තියෙන. ඒතන්න ඔයාට ලස්වට ලී කටයම් කරන්න පුළුවන් ඒ මත්නත් දන් අත්කම් නිර්මාණ කරන්න පුලුවන් කියලා. එහෙනම් ඔයාට පුළුවන් ඔන්ලයින් බින එකක් ඒ හරහා පතන්ගන්න. ඉදින් මේ හැම අවස්ථාවක්ම ඔබට විවෘත්ත කරගන්න අවස්ථාව ලැබෙන්නේ ඔබ කෙතරම්දුරට ඔබව හඳුනෙනවන්ද කියන සාධකය මත. ඕගල දැන් චාටකේ කටස් නක් ෆිල්කර ලයිවර දැන් අපි හදන්නේ ඇන ලොස්ස එකේන්තිම කොටසට යන්න ඒ මයි ත්‍රෙට්. ඒත් නැත්තැන් ට්‍රෙට් එකක් කියලා කියන්නේ හැම වෙලාවෙම ඔබේ ගාමනට බාධාකාරී වන සාධකයා. උදාහනයක් විදිහයට ගත්තොත් අද වෙනකොට රැකයා බලඳපලට පිවිසීමට ඉගලි් භාෂාව අත්‍යවශ්‍ය සාධකයක් බාට පත්වෙලා තියෙනවා. හැබයි ඔබ ඒකාල්තියා හනුනගත්ත නැත්තම් සහ දිගින් දිගටම ඉංග්‍රීසි භාෂාවට දුර්වල් ඒක් විදිහයට ඉන්න තීරණය කරලා තියෙනවනම් ඒ හොයාගේ ඉදිරි ගමනච තාර්ශනයක්. තුදාහරණයක් තමයි කම්පියට එක නිසා ටයිප යි එකට වෙච්ච ඉරනම. මේක දශ්ක කීපය එකකට කලින් වෙච්ච දෙයයක් තක්ෂණය දියනවාත් එක්ක කම්පියට එක මොකද කරන්නේ ටයිප ්‍රයිට එක රපලස් කරනවා. එතකොට ටයි පරයිටං ඉස්කිල්ලක තිබ්බාට මොකද වුණනේ ඒ යුස්ලස් ඉස්කිල්ල එකක් බාට පත් වුණ. ඒක කල්තියා හඳන නොගත් අයට රැකියයා පිර හිතභාවකට මහනදෙන සිද්ධ වුණා. දැක් කනේද තර්චන කල්තියා හඳුන නොගත් තම අපට ඇතිවන බලපෑම. ං හිතන්නේ දැන් අපිට අපි ගැනයම්ම අවබෝධයක්ත්තියෙනවා. දැංඔබට පුළුවන් වේවි ඔබේ අරමුණු ඔබ හැකියාවත්තෙක්ක හොඳින් සම්මිස්ත්‍රණය කරලා ඒව පෙළගස්වගන්න. එවගේම ඔබේ දුරුවලතා කල්තියා හඳුන ගැන ඔබ පරාචයට පත්කරන සාධකත්තෙක්ක හාලි හරියට ෆයිට් කරන්න. අවසාන වශයෙන් ඔබ විසින් ඔබවම හඳුනා ගැනීම ඔබට පිටුහලක්වේවි ඔබගේ දුර්ුවලතා පරාචේ කරලා ශක්තිීම් මෙහෙවල තර්ජන බිඳ දමින්, vasastawar pas hambajamin Obgiවිitéi sart katte langangakar